රෝෂාන් රණවණ කියලා කියන්නේ කලා ශිල්පියෙක් කාගේ තාත්තරේ දිනාගත්ත ආදරණීය කඩවසම් රංගන ශිල්පියෙක් කිව්වොත් හරි සමාජ මාධ්‍ය තුලින් වගේම පුංචි දිරියෙන් දිවිතිරෙන් නිරන්තරයෙන්ම දැක ගන්න ලැබෙන ඔහු කාගේ තාත්තරේට ගෞරවයට පාත්‍ර වෙනවා. ඉතින් ආදරණීය පුංචි පුතෙක් එක්ක කාලය ගත කරන රෝෂාන් පහුගිය දවසක පුවත්පතක් එක්ක එකතු වෙමින් පුංචි පුතත් එක්ක ගෙවෙන අලුත්ම ජීවිතය ගැන මෙන්න මේ විදිහට තමයි කතා බහ කරලා තිබුණේ. අලුත් අමුත දැන් ලොකු ළමෙක් නේද? ඔව් එයා දැන් ලොකු ළමෙක්. අවුරුද්දයි මාස 5ක් වෙනවා එයාට. එයා ගොඩක් හුරතල්. ඒ වගේම දඟයි. එයාගේ නම මිනිත් රණවණ. දරුවෙක්ට නම් ගොඩක් තිබ්බත් කරදරයි. ඒ නිසාම තමයි මමයි කුෂ්ලාණී දෙන්නම කතා වෙලා පුතාට එක නමකුයි වාසුකමයි දැම්මේ. මිනිත්ගේ නමේ තේරුම මොකද? මිනිත් කියලා කියන්නේ මිහිරි නෙත්වලට. ඇත්තටම එයාට එහෙම මිහිරි නෙත් දෙකක් තියෙනවා. එයාට නම දැම්මේ අපේ විදේශගත වෙලා ඉන්නේ අලුවෙක්. එයාට සිංහල පිළිබඳව ලොකු දැනීමක් තියෙනවා. එයා පුතාට දීපු නම අතර අපි තෝරගත්තේ මේ නම. රොෂන් බලාපොරොත්තුනේ දුවෙක්ද පුතෙක්ද? සාමාන්‍යයෙන් කියනවනේ තාත්තලා වැඩිපුර ආදරය කරන්නේ දුවලාට කියලා. මමත් එහෙම තමයි තින්. මමත් ඇත්තටම දුවෙක්ට කැමැත්තෙන් හිටියේ. මම පොඩි කාලේ මගේ මල්ලි ඉපදෙන්න කලිනුත් හිතුවේ නංගි කෙනෙක් ලැබෙයි කියලා. සහෝදරියක් නැති අඩුව තදින්ම දැනුණා. ඒ නිසාම දුවෙක් ලැබුණ නම් හොඳයි කියලා හිතුණා. ඒ දුවෙක් හෝ පුතෙක් හෝ කවුරුණත් තමන්ගේ දරුවෙක්. ඉතින් දැන් මට මිනිත්තු දැක්කහම හිතෙනවා අනේ ඇයි මං එහෙම හිතුවේ කියලා. පුතෙක් ඉන්න එක කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා. ඒත් මම ඇත්තටම දුවලට ආදරෙයි. ආයෙම දරුවෙක් හදනවා නම් දුවෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එනතත් මිනිත් කවදා හරි දවසක දුවෙක් අරගෙන එවි. පුතෙක් කියන්නේ තාත්තෙක්ට ලොකු වගකීමක් නේද? ඔව් කියන්නේ කොහොමද දරුවෙක් ඉන්නවා කියන එක ඕනෙම මව්පියන් දෙන්නෙකුට ලොකු වගකීමක්. පුතේගේ වගකීම ටිකක් වැඩි. ගොඩක් දෙමව්පියෝ දරුවා බිහි කළාට පස්සේ දරුවාව අතහැරලා දානවා. දරුවාගේ අනාගතය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මව්පියන්ට දරුවාව මගහැරිලා දරුවා වැරදි පාරවල් වල යනවා. ඒ වගේ මිනිස්සු තමයි අවාසනාවන්ත ජීවිතවලට උරුමකම් කියන්නේ. කුෂ්ලාන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියපු ගමන්ම අපි දෙන්නට මේ වගකීම් දැනුණා. දැන් මේ වගකීම ඊට වැඩියෙන් දැනෙනවා. මට ඕනේ කවදා හරි මිනිත් හොඳ මිනිස්සෙක් හැටියට හොඳට ඉගෙනගෙන සමාජයට බරක් නැතුව ජීවත් වෙනවා දකින්න. පුතාව මුලින්ම දැක්කම මොනාද හිතුනේ? මට තියට එකේ ඉන්න අවස්ථාව ලැබුණා. මම තමයි පුතාව මුලින්ම දැක්කේ. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. සතුට වගකීම හැම දෙයක්ම මිශ්‍රුණ හැඟීමක් එක. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක්ට දැනෙන හැඟීම් වලින් එක්තරා විශේෂ හැඟීමක්. හැමෝම කියන විදිහට මිනිත් රොෂාන් වගේද කුෂ්ලාණි වගේද? මම හිතන්නේ 95%ක්ම කියන්නේ මිනිත් කුෂ්ලාණි වගේ කියලා. එයා ඉපදුන දවස්වල කුෂ්ලාණි වගේ පෙනුණා. ඒ දැන් මට හිතෙනවා මගේ හැඩහුරුකම යාට තියෙනවා කියලා. මගේ පොඩි කාලේ ෆොටෝස් දකින්නකොට මට හිතෙන්නේ මිනිත් මම වගේ කියලා. එයාගේ ඇස් දෙක නම් කුෂ්ලාණි වගේ. පුතා එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්නේ කොහොමද? පහුගිය වසරෙම වගේ ගෙදර හිටියේ කොරෝනා වසංගතයත් එක්ක පුතාගේ ආරක්ෂාව ගැන හිතලා සමහර ආරාධනාවන් මම බාරගත්තේ නැහැ. පුතා ගොඩක් පොඩි කාලේ මම ගොඩක් දේවල් වලට සම්බන්ධ වුණේ නැහැ. සාමාන්‍යයෙන් ශේෂ්ඨය තුල විශේෂ අවස්ථා සියල්ලම පාහේ මමයි කුෂ්ලාණී දෙන්නම එකට සම්බන්ධ වෙනවා. පුතා ඉපදුනාට පස්සේ කුෂ්ලාණී පුතා එක්ක ගෙදර තියලා මම තනියෙන් සම්බන්ධ වුණා. ඒතෙන් පුතා එක්ක යන්න පුළුවන් අවස්ථාවන් වලට අපි සම්බන්ධ වෙනවා. අනිවාර්යෙන් මම සහභාගී වෙන්න ඕනේ වෘත්තිමය කාර්යයක් නම් මම තනියම සහභාගී වෙලා ඉක්මනට ගෙදර එන්න උත්සාහ කරනවා. අපිට තියෙන අපේ අවශ්‍යතාව හඳුනා ගන්න බැරි ගැටලුවක්. අත අවශ්‍යතාවය මොකක්ද? ඒ අනුව හැඩ ගැහුණා නම් ජීවිතය ඔය කියන තරම් කාර්යබහුල වෙන්නේ නැහැ. ළමයින්ගේ පොඩි කාලේ කියන එක හැමදාම තියෙන්නේ නැහැ. දරුවෙක්ගේ මේ කාලේ තමයි දෙමාපියෝ දෙන්නම අවශ්‍ය සහ පෞරුෂයේ සංවර්ධනය වෙන කාලය. ඒ නිසා දරුවෙක් ඉන්න උපරිම කාලය වෙන් කරගන්න උත්සාහ කරනවා. පොඩි දරුවෙක් එක ගෙවන ජීවිතයේ වෙහෙස කර ඇති නේද? අනිවාර්යෙන්ම ඔව් ඒකේම තමයි. අපේ ජීවිත දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හැම දරුවෙක්ම වගේ මිනිත් හරියට නිදාගන්නේ නැහැ. එයා නිදාගන්න වෙලාවට අපිට නිදිය ගන්න වෙන්නේ. එයා හැරෙන වෙලාවට අපි හැරෙනවා. එයාට සෙල්ලම් කරන්න ඕනේ වෙලාවට අපි ආයෙක සෙල්ලම් කරන්න ඕනේ. දැන් අපේ ගෙදර දරුවා තමයි බොස්. එයාගේ හැසිරීම රටා එක තමයි අපිට හැඩ ගැහෙන්න වෙලා තියෙන්නේ. ළමයිගේ චර්යා මාසෙන් මාසෙට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වලට අපිත් හැඩ ගැහෙන්න ඕනේ. ඒ නිසා අපේ ජීවිත කණපිට පෙරලිලා තියෙන්නේ. අපිට කිසිම දෙයක් කලින් සැලසුම් කරන්න බැහැ. ඒ නිසා අපි දෙන්න එකිනෙකාව තේරුම් අරගෙන දරුවගේ වැඩයි අපේ වැඩයි බෙදා හදාගෙන කරනවා. අම්මයි තාත්තයි මියන්ගේ වැඩ කටයුතු බෙදා හදාගෙන කරන්නේ කොහොමද? මේ මොහොතේ වැඩේ කරන්න පුළුවන් කෙනා ඒ වැඩේ කරනවා. අපි වැඩ බෙදාගෙන නැහැ. කරන්න පුළුවන් උපරිම වැඩ අපි කරනවා. මම කරන්නේ නැති එකම දේ තමයි දරුවට කිරි දෙන එක. ඒ හැරෙනකොට අනිත් හැම වැඩක්ම මම කරනවා. ඒ වගේම මට හැම වැඩකටම කුෂ්ණාණන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම රූගත කිරීම තියෙන දවස්වලට කලින් දවසේ පෙරම කාමරයක නිදාගෙන තමයි මම රූගත කිරීම වලට යන්නේ. නිදි වැරුවාම පහවදාට අමාරු නිසා කුෂ්ණාණන්ගෙත් පෞද්ගලික වැඩ කටයුතු කරගන්න ඉඩ දීලා මම දරුවා බලා ගන්නවා. මේ මිනිත් ඇවිදින කාලේ දැන් අපි ආ පස්සෙන්ම ඉන්න ඕනේ. මොකද අනතුරු කරගන්න ප්‍රවණතාවය වැඩි. අනාරක්ෂිත තැන්ගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා අම්මගේ තාත්තගේ රාජකාරිය ඉවර වෙන්නේ අම්මයි තාත්තයි මැරෙන දවසට. ඒ රාජකාරිය සදාකාලිකයි. අම දෙබල තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව දරුවා හදන නවීන පන්නේ දෙමව්පියන්ද.
අපි ගොඩක් සාම්ප්‍රදායික දේවල් අනුගමනය කරලා දරුවා හදනවා. අපේ අම්මලා තාත්තලා අපිව බලාගත්ත විදිහ මතකයි. නමුත් අන්තර්ජාලයෙන් සමහර දේවල් ගන්න ඕනේ අවස්ථාවන් වලදී අපි ඒ උපදෙස් ලබා ගන්නවා. ඒ අන්තර්ජාලය කියන හැම එකක්ම හරියන්නේ නැහැ. එක නියමයක් අනුව දරුවන්ව හදන්න බෑ. දරුවාට දරුවා විවිධයි. දරුවන්ගේ චර්යා විවිධයි. සම්ප්‍රදායික සහ නවීන උපදෙස් ඔක්කොම අපි අහලා දරුවාගේ විදිහ අනුව තමයි ඒව ක්‍රියාත්මක කරන්නේ. සමහර වෙලාවට අපි හිතලා තීරණ ගන්න වෙන අවස්ථා තියෙනවා. දරුවාගේ රුචි අරුචිකම් කියන මේ හැමදේම අධ්‍යයනය කරලා ඒවට අනුව තමයි සම්ප්‍රදායික හෝ නවීන උපදෙස් පිළිපදින්නේ. රොෂාන් වගේම සමාජ මාධ්‍ය ජාලාවල මිනේ දැන් හරිම ජනප්‍රියයි. රොෂාන්ට පුතාවත් කවදා හරි තරුවක් කරන්නද ඕනේ. නැහැ ඒක එහෙම නෙමෙයි. මට ඇත්තටම ඕනේ මිනේ තුන් මිනිසෙක් වෙනවා දකින්න. හොඳ ගතිගුණ තියෙන මිනිසුන්ව වැටහෙන කෙනෙක් කරන්නයි මට ඕනේ. එයා රංගන ශිල්පියෙක් තරුවක් වෙනවද එහෙම නැත්නම් සාමාන්‍ය රැකියාවක් කරනවද කියන එක එයා තීරණය කරාවි. මගේ අදහසක් නැහැ මිනේත් මේ රස්සාව කරන්න ඕනේ කියලා. මම මහන්සි වෙන්නේ පුතාව හොඳ මිනිසෙක් කරන්න විතරයි. එයා කවදා හරි මට වඩා හොඳ තැනකට යනවා නම් ඒක තමයි මගේ සතුට. එයා රංගන ශිල්පියෙක් ආවොත් මට වඩා ඉහළට යනවා දකින්න මං කැමතියි. කවදා හරි තවසක මිනේත් රඟපාන්න ඕනේ කිව්වොත් ඔබ මොනවද කියන්නේ? ඔව් පුතා ශිල්පියට එනවා නම් ප්‍රශ්නයක් නැහැ. එයාට මම එන්න ඉඩ දෙනවා. හැබැයි ඒ ගමනේ යන්න කලින් මම උපදෙස් ටිකක් දෙනවා. තමුන් යන ගමන ඇස් දෙක අරගෙන යන්න ඕනේ. අවශ්‍ය දේ විතරක් ඉලක්ක කරගන්න ඕනේ. තමන්ට අවශ්‍ය ඉලක්කයට විතරක් යන්න. ඒ ඉලක්කයට ගිහිල්ලා ජය අරගෙන නැවත පරණ පුරුදු විදිහටම ගෙදර එන්න කියලා තමයි මම එයාට කියන්නේ. ශේෂය ගොඩක් අයට වෙලා තියෙන්නේ අවශ්‍ය දේ ගන්න ගිහිල්ලා එහි වෙනත් දේවල් එක්ක අතරමං වෙන එක. අන්තිමේට හැමෝටම අමතකයි තමන් කරන්න ආපු වැඩේ මොකක්ද කියන එක. ඒ නිසා මම පුතාට කියන්නේ ශේෂයට එනවා නම් තමන්ට අවශ්‍ය ඉලක්කයට ගිහිල්ලා ආපහු ගෙදර එන්න කියලා. එහෙම කරන්න බැරි නම් මං එයාට කියනවා අනේ පුතේ ගෙදර ඉන්න කියලා. ඉතින් කියන්න ඕනේ මිනිත් මොනවටද දක්ෂ කියලා අපිට ඉස්සරහට පෙනේවි. එයාට මොකක් හෝ යම් කුසලතාවයක් තියෙනවා නම් මං එයාට උදව් කරනවා. මගේ අම්මා පොඩි කාලේ ඉඳන්ම දැක්කා මම මොනවටද දක්ෂ කියලා. අම්මා තමයි හිරිපොදවැස්ස ෆිල්ම් එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මේ. ඒ නිසා මමත් මගේ දරුවගේ කුසලතාවය හඳුනාගෙන ඒ පාරේ යන්න උදව් කරනවා. මං මගේ හීන දරුවා ලව්ව හැබෑ කරගන්න තාත්තෙක් නෙමෙයි. හැබැයි ළමින්ට අධ්‍යාපනය වැදගත් වෙනවා. අධ්‍යාපනය නැතුව කිසිම ක්ෂේත්‍රයක වැඩ කටයුතු කරන්න බෑ. දරුවෙක්ට හැදෙන්නේ හොඳ සමාජ වටපිටාවක් ලංකාවේ තියෙනවද? ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම සමාජයේ දරුවන් හොඳ තැනක් නෙමෙයි. අනෙක් රටවල් එක බැලුවහම ලංකාව හොඳයි. ළමයාට හැදෙන්නේ සමාජ වටපිටාව අදාළ වෙන්නේ පස්සේ. සමාජයේ නෙමෙයි දරුවව මුලින්ම හදන්නේ. දරුවා මුලින්ම හැදෙන්නේ ගෙදර. ගෙදර හොඳ වටපිටාවක දරුවා හැදෙනොත් ඒ දරුවා ඕනෙම සමාජයක හැදෙන්න පුළුවන්. දරුවාට ඉලක්කය මොකක්ද කියලා ඉගෙනුවොත් ඒ ඉලක්කයට ගිහිලා නැවත වතාවක් ගෙදරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට දෙමාපියෝ මහන්සි වෙන්න ඕනේ. අම්මට තාත්තට දරුවා සමග කාලය ගත කරන්න බැරි වෙන නිසාම සමාජයට ගිහම දරුවා අතරමං වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය. ගෙදරින් හොඳ පුරුදු ඉගෙන ගත දරුවෙක්ට නරක සමාජයකට ගිහින් උනත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. හැම සමාජයකම හොඳ වගේම නරක මිනිස්සු ඉන්නවා. ඒක ලෝකෙටම පොදුයි. අනිත් දේ තමයි හොඳ නරක සාපේක්ෂයි. මිනිස්සු සම්පූර්ණයෙන්ම හොඳ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නරක වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැමදේම දරුවාට කියලා දීලා සමාජයට යවන්න පුළුවන් නම් දරුවා වැරදි මාර්ගේ යන්නේ නැහැ. මේ දවස්වල කෙරෙන රොෂාන්ගේ අලුත්ම කලා කටයුතු ගැන කියමු නේද? මම රංගනයෙන් දායකුරු මිස් ජෙනිස් චිත්‍රපටයේ මේ දවස්වල යළි තිරගත වෙනවා. පහුගිය සතිය අලුත් චිත්‍රපටයක රූගත කිරීම ආරම්භ කළා. නම් තමයි ඒකේ නම. ඒක වෙනස්ම ආකාරයක කතාවක්. ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. මම රංගනයෙන් දායක වුණ නිහඬ සෙවණැලි, රුහිරේ, ද ස්ක්‍රීට් ඔෆ් ද රෝස් ඒ වගේම මොනරවිල කියන චිත්‍රපට තිරගත වෙන නියමිතයි කියලායි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.